धर्मानुशासना අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ වන කරණීය සූත්‍රයෙන් පාලියෙන්මනේ ඒක හේමින් කියලා මම ඉතින් බද්දපාරියන් හේමින් වාඩි වෙන්නේ නැගිට බලන්න කවුරුත් කියලානේ ඇඳ තිබුණේ ඇටිට ඒකමයි. ඉතින් බද්දපාරියන් ගෙන් ඇඳුවට වාඩි වෙලා කරණී සූත්‍රය කියලා අර දස දිශාවට වඩන මෛත්‍රී එක තේන පද 144. නගරණ දිශාවේ සත්ව කුට්ටාස 12ට වඩනවා. දකුණු දිශාවේ සත්ව කුට්ටාස 12ට වඩනවා. ඔහොම දස දිශාවට වඩලා ඒ විනාඩි 10ක් විතර නෝකට මම දැනෙන්නේ නැතුව යනවා. අහස ඉන්නවද ඇඳේ ඉන්නවද පොළොවේ ඉන්නවද මොකොත් මම දැන්නේ නැහැ. හැබැයි වටේට මට ඇහැපියාන ඉන්නේ. වටේට ඔක්කොම හඳ පායලා. හඳ එළිය තමයි මම මේ ඉන්නේ කියලා වාගේ සංඥාව එනවා. මේ ගෙයක් ඇතුලේ ඉන්නවා කියන සංඥාවක් නැහැ. ඉතින් විනාඩි 10ක් විතර යනකොට ඒක වෙනවා. ඊට පස්සේ විනාඩි 30ක් විතර යනවා වැඩසටහන ඉච්චරයි. එහෙම මම නිදා ගන්නවා. නිදාගන්නේ යම් විදිහකින්ද පහට පාන්දර අවදින්නේ ඇඟිල්ලක්වත් හැලෙලා නැ නින්ද ගින් තියෙන සැපේ ඒ වාසර දඟලන වයසනේ ඒ වාසෙතින් පොඩි ළමයි දඟලනවානේ ඇඟිල්ලක්වත් අතක් පායක්වත් හැලෙන්නේ එහෙම සමාධියෙන් නින්ද ගියේ පාන්දර පහට සීනුව තියාගන්නේ ඔර්ලෝසුවේ වෙලා වදින්න දෙසරක පාට හැරෙනවා එතකොට පුදුම සතුටක් ඒ කියන්නේ අර සැපෙන් නිඳ ගියානේ. ඉතින් හරියම සතුටෙන් තමයි දවසේ අවදි වෙන්නේ. කියන්නේ නැගිටින ඉතින් ඒ කරණී සූත්‍රය හරි බුදු වුණ පාඩයක් නැගිටින. ඉතින් පුදුම උනන්දුවකින් දවස ගෙවෙනවා. ජමක් ඇහුවාන එක පාඩ මතක හිටිනවා. ඒ වගේම කොයි වෙලාවකත් හිතේ දුකක් නැහැ. හැම වැඩක්ම බොහොම සතුටින් කරන්න පුළුවන්. ඉතින් ඔහම මාස ගාණක් තිස්සේ මම පුරුදු වුණා මම ඉතින් ඒ මුල් දවස්වල ඉඳලාම කියන වචනින් ආකාශට්ටාති ගාථා කියලා තමයි නිදාගන්නේ පින්දීල අගට වචනින් කියනවා මට උතුම් ලෙස මහා නදම් පුරණ තැනක් ලැබේවා කියලා එහෙම කීපා ඒ මොකද මේ මේකේ තියෙන රසය මොනතරම්ද මේක ඉතින් මහා නෙලා කරනවා නම් කොච්චර මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා හිතට ඇති වෙනවා ඒ නිසා දෙවියන් දෙක අර පින්දීල ඉතර ඒගයි කාසෙදට දන්නේ ඒක කියලා ඉතින් මං කියන මන්ට උතුම් ලෙස මහාන දම් පුරන්න තැනක් ලැබේවා. කොහොම ඉන්නකොට මගේ හිත පුරුදු කරා හිත ඉබේම කියවනවා. මගේ පියාණන් වහන්සේ මට බොහෝම ආදරේ නේද මට වෙන් වෙලා ඉන්න පුළුවන් ද ඇත්දලා. ඉතින් හිතෙනවා හා මට පුළුවනි. මගේ ආයෙලා දෙන්න මල්ලා දෙන්න අක්කලා මට හරි ආදරේ නේද මට වෙන් වෙලා ඉන්න පුළුවන් ද. හා පුළුවනි. මට ගමෙන් ඈත්ලා කැලෑවක ඉන්න හිත පුළුවන් ද. ආ පුළුවනි මට භික්ෂුන් ස්වාමීන් වහන්සේලා ඉන්න තැනක දරදී ඇදලා වතුණු කොළ දිල පොඬු උණු කොළ දීලා වත්පිළිවෙස් කරලා භාවනා කරගන්න උනත් පුළුවන්ද ආ පුළුවනි මට කෑම නම් නැත්නම් ඉතින් කැලේ කෝ ටිකක් හරියට අනුභව කරලා ඉන්න පුළුවන් ආ ඒත් පුළුවනි එකක් ගන්නවම හිතෙනවා ඒක කවුරු කියලා නෙමෙයි හරි හිතර නිකන් මේ පෙරහුරුවක් වගේ ඇති වුණා ඔහම ඉන්නකොට එක දවසක් අපේ ආරණ්‍ය තියෙනවානේ ආරණ්‍ය ස්වාමීන් වහන්සලා එක නමයි දෙනමයි එකාලි ඉන්නේ. ඒ දායකතුමා අපේ පඬිතු ස්වාමීන් වහන්සේට ගල්දුවේ ගිහින් කියලා දෙන අපට ස්වාමීන් වහන්සලා තව ඕන. ස්වාමීන් වහන්සලා කිව්වලු කවුරු හරි මහාන කරගන්න කියලා. ඒ නිසා ඒ ආරණ්‍ය කිට්ටුව ගම් දෙක තුනකින් ළමයි තුන් දෙනෙක් හොයාගෙන දහසිල් ගන්නලා ඉසකෙස් බාලා ගුරු වැඳගෙන ආරණ්‍ය ඉන්නවා. ඒ දැක්කේ තේනම් අය අපේ ගේ ඉස්සරහින් යනවා වෙන ආරණ්‍යයකට පයින්. ඉතින් අපි අපේ ගෙදරට කැඳවලා මේ තේ එහෙම ගිලන් පස්සේ දුන්නා හවස 3ට විතර. ඉතින් මේ දරුවෝ එක්කෙනෙක් වයස 10යි, එක්කෙනෙක් වයස 11යි, එක්කෙනෙක් 12යි. ඉතින් මට ඊට වැඩිනේ. මං කල්පනා කළා මටත් වයසෙන් අඩු ළමයි දැන් ලෑස්තිනේ. මං ඉතින් දැන් හිත හිතා ඉන්නවා තාම ජීවත් නැහැනේ කියලා හිතාන එදා ඉතින් කල්පනාවට වැටුණා. පහෝදා
දවල් කවුරුත් නැති වෙලාවක පියාණන් වහන්සේ දවල් කෑම අරගෙන වාඩිලා ඉන්නකොට මංගින් වැන්දා. කිව්වාද කොහෙවත් යනවා එනවාද? නෑ පුතා කොහෙවත් යන්නේ. එහෙනම් අපච්චි මම ආරණ්‍යට කියන්නේ. එයා ඇයි? මම මහනෙන්න ඕන. ඉතින් ටිකක් ඔහොම පියාණන් ඉස්සද් දෙලා හා හොඳයි කිව්වා. ඉතින් මන්ට මලක් තිබුණා වගේ සතුට ඇති වුණා. එපා කිව්වේ නෑ. මං කිව්වා දැම්මම යන්න ඕනේ. ඉතින් එහේ දැම්මම යන්නේ. මගේ අයියාම එපා කිව්වා. මොකද ඒ කවුරුත් වැඩි හිටියන්න මං කීකරුවිනේ. නෑ පුතා අපි යැතන්නේ කියලා මං බේර ගන්නම් හෙට උදේ අපි යමු ලෑස්ති වෙලා. දානෙත් අරගෙන. ඉතින් මට එදා ඉවසුන් නෑ සන්තෝෂේ. කාටවත් කිව්වේ නෑ. මගේ පුංචි අයියා කෙනෙක් හිටියා. එදා හවස මගෙන් එහා මල්ලි මොකද කොහොත් අද ගිහින් වැඩකට ගියේ නැත්තේ? මං හෙට උදේ කියන්න කිව්වේ නෑ. මොකද හන්දෑ ඔකට කතාවක් එයි කියලා. හැබැයි කවුරුවක්වත් මෙහෙම බාධා නොකරන බව දන්නවා. මොහොතට වඩා පිරිසිදුෙන් තියාගන්න. එක්කෙනුගේ වචනයක් පිටුනොත් ඒකත් බාධාවක් නේ කියලා. ප්‍රසිතින් අපේ පියාණන් වහන්සේ මේ අනිත් අනිත් ගෙවල් වලට වැඩි හිටියන්න ගමේ කියලා. පහවදා උදේ ඉතින් මං ලෑස්ති වුණා. එතකොට පුංචි අයියට කිව්වා, ලොකු අයියට කිව්වා, අක්කට කිව්වා, කොටුම කියලා. ඉතින් පිටත් වුණා දානෙත් හදාගෙන. තව කාණ්ඩිකුත් එකතු වුණා. ගම්පිය මං වෙනකාම කඳුළු වැටෙනවා. සන්තෝෂේ. ඒ කියන්නේ මේ මාස ගණනාවක් හිත හිතා හිටිය අදිෂ්ඨානේ දැන් ඉෂ්ට වුණා නේද කියලා. ඉදා ඉතින් එතකොට හිටි ආරණ්‍ය ලොකු ස්වාමීන් වහන්සේ විතරයි, අනිත් ඔක්කොම අර කොහෙද ගිහිල්ලා. ඉතින් මගේ පියාණන් වහන්සේ ඉතින් හරි සුහදයි පානේ ස්වාමීන් වහන්සේගේ හතර පොවටම සීල් ගන්න හොඳ උපාසක මහත්යනි. ඉතින් මගේ අතල්ලා ලොකු ස්වාමීන් වහන්සේගේ අත උඩ තියලා කිව්වා, ස්වාමීන් වහන්සේ මේ මගේ පුතා දරුවා ස්වාමීන් වහන්සේට බාරයි, ස්වාමීන් වහන්සේ මේ දරුවා හදාගෙන මහාන කරගන්න. ඉතින් ඒ වෙලාවේ කෙටි අනුශාසනාවක් කියලා ඉතින් මම බාරගත්තා. ඊට පස්සේ ඉතින් පහවදා එදා ඉතින් මම ආධුනිකයානේ, අනිත් තුන් දිනත් ඊට පහවදා තමයි ආවේ ගමන ගිහිල්ලා. ඉතින් පහවදා මුළු ගමේම පිරිස ආවා. ඉතින් දානෙත් හදාගෙන ඉතින් දවල් දානෙ කටුවිති වෙලා මම පැත්තකට කැඳවලා මගේ පියාණන් වහන්සේ කියනවා, පුතා මේ හදිසි තීරණයක් වෙන්න ඇති නේද? හදිසි තීරණ නම් හදිසිය වෙනස් වෙනවා. ඉතින් මහනුල්ලා වෙනස් වෙන එක අපට මදිකමක් නේ. එහෙම එකක් තියෙනවා නම් අපි දැන් ආපහු ගෙදර යන් කිව්වා. මම ඉතින් වැඳගෙන කිව්වා, මම මේ ආපහු යන ගමනක් නෙමෙයි ආවේ කියලා කාරණේ කිව්වම සාදුකාර දුන්නා. ඉතින් ඊට පහවදාම ඉසකෙස් බාල දස සිල් ගත්තා. ඉතින් මට ඒ උපාසක වරුන් දෙනවා නමක්. ඒ නමක් සඳහා සලාක ලියලා ස්වාමීන් වහන්සේ භාජනයක දාලා මට කිව්වා ඒක සලාකයක් ගන්න. මට ලැබුණ මෛත්‍රී උපාසක කියලා. මං හිතුවා මේ මෛත්‍රී වඩාවු නිසා. ඉතින් පහවදාම අපි කරගෙන ගියා ස්වාමීන් වහන්සේ ගමට විගොඩ. ගම්පහ විගොඩ. ඒ ස්වාමීන් වහන්සේ අසනීපයක් තිබුණා. ඒකට ප්‍රතිකාර ගන්න ඒ ගමට දන්ලා තිබුණා එන බව. ඒ ගමේ ඒ ස්වාමීන් වහන්සේගේ අයියා අයියලා කීප දෙනෙක් ඉන්න විදුහල්පතිලම. ඉතින් එයාත් මේ තේන හොඳ විවේක වත්තක්, පොල් වත්තක්. ඕකේ අපට කුටි තුනක් හදලා තිබුණා. අපි ගියා ඔක්කොම 6 දෙනෙක්. මමයි ඒ ලොකු ස්වාමීන් වහන්සේ ආර කුඩා උපාසකවරු 3 දෙනයි ප්‍රධාන දායකතුමයි. ඉතින් අපි ඒ කුටි වලට ගිහිල්ලා මාස 4ක් මේ කාලේ ඒ කටුව තුල ඉඳලා හිටියා. ඒක නම් ඉතින් අමතක වෙන්නේ. මොකද එක තත්පරයක් නිකන් ඉන්නේ නැහැ. පාන්දර 3:50ට අවදි වෙන්නේ. රැ 8 වෙනකන් අපිට තියෙන අනිවාර්ය දිනචරියාවක්. අය මොහොතක්වත් මේ නිකරුණේ නැහැ. පේලියට ඒ කාලසටහන ගෙනියනවා. උදේ පාන්දර ඒ වෙලාවට අවදිලා 4 ඉඳලා 5ට බද්ද පරියන්කෙන් භාවනා කරන්න ඕනේ. පහට බුද්ධ වන්දනා කරන්න ඕනේ. එතන විනාඩි 15ක් භාවනා කරන්න ඕනේ. 6ට වතාවත් කරන්න ඕනේ. 7ට හිල් දානේ ගේන ආදායකව ගිනා බුද්ධ පූජා තුළ දානි ගන්න ඕනේ. කුම සුද්ධ කරන්න ඕනේ. ඊළඟට 8ට සක්මන් කරන්න ඕනේ. 9ට වතුර නාන්න ඕනේ.
dahayat pindu pati endo. Apit tiando an swami nasa pasing pindu aparatiu nam bahagian. Pindu pati gihama loko swami nasa ki patri ite okotum bata bedeno. Apatar bandele bandele mul warga mi mul bandela. Ape bahagian ote deno ma mi eluulu palaturu emi majati. Ini swami nasa winadi pahalwa kita bana kiyeno. Apa hundo tahagan indo ne. Apa sebabnya ekolahan orang tertawilna Buddha puja, sila dana, bidah dana, walan dala. Dolahan orang terkoh maskal maskalnya Buddha mandi inoran dolahat. Dolahan kalat itu ada, dolahan kalat itu ada, dolahan amar nekang ar swami nasi kiu ban api kian doane. Ar banu daya kian kiu ban api kian doane itu dia. Ilangat te adawat ni dagan ni ne. Ilangat patanggan no, ekhame nekang kuti sudde karino. Oko manggal leh milit dal, anda hati lekuk milit dal, sudukal lauga sela, itu ikat patah anggana potekiya. Anda awe hatarwe nekam potekiya wono. Payatunak ni itu payatunak, dekuk tunak payatunem. Khatu padang nekam padamang kiyu. Pali bahasa aw, sambandu paham padang keral dini. Itu mah hatarin lek pahat sak mangkaran pay. Bahasa waktu pilih bekeran doon, hayatnya budung mandi doon. Budung adalah perikila, etenya binadi pahalwa bahana keran doon. Mulkali, etin sati itu binadi pahalwa, wisakara, wisipahakala, sati itu tihakala, tispah, atelih, atelispah kila, pavenekam, badu pariyangke bahana keran do guru kala wedi kala kiandisere. Iti itu pasi hamdam hati indela. Hari ini adalah hati terbudung yang adalah bagi perikila hati ini adalah arti badu pariyangge bahawa nakaran do. Itu yang arti yang nugu tapi kalas hatan yuran. Kamu tinan tapa adang karan hari pada kedeno. Itu yang wewe nugu tapi sil yang itu hendak terthemila. Itu yang ada karena digetam. Namun khawa daafat geder sihi wenyuat. Nada yang sihi wenyuat. Menua karnya bahawa perisudu ada geniano. Jadi apatah yang nugu tapi masa hati terbudung Pak badu pariyang ke indi puluang ke mati buna, pak banak ke indi puluang ke mati buna, hari duru tu poyang ka oye ka alu mati kuwa banak ke indi daya ke ayo. Banak ke wala senate. Egulu kuwa hari wati na wani. Ini mamme ke indi ke atetar maitri bhava na ave, tina anusas matriya. Tima ke diunu ko nonang kocchara, pratipa lebe idini. Tini sa mamma, මේ වෙන හේතුවක් නෙමෙයි මට ඕනකම ඇතුනේ මේ ප්‍රතිපත්තිය රස විඳ ගන්න. ඒකමයි අරමුණ. ඉතින් ගිහි වින්ද මෙහෙමනම් මේ පැවිදි වෙලා මේකටම යෙදලා ඉන්නවනම් කොච්චර වටිනවද මගේ ගුරු මහත්තුරු මාව උසස් අධ්‍යාපනයේ යවන්න ලෑස්ති කරා. මං කෝණේ මං තේපා. මට මේ පැත්තට යන්න ඕනේ කියලා මෙහෙට ආවා. උසස් අධ්‍යාපනයේ ගියා නම් මට ආද මහානකමක් නෑනේ. කොහේ හරි Ikut ada kerja dulu, ting hirevela indah. Ting, itu impasse belu ha, mang jawidu ni kender balal ni mi, mang upasampada ini kender balal ni tienno lokuswamin nuhasa, kenapa kan? Belu ha, mek tienno lu aniwari yang pavidu ini kini kila, yoga tienno lu. Eka mata tawat kini kio ada, tikiri bandar ada sanas kela kila, tapi udara tienno mahatme dan mati. Dasa kekapat munegah warna wahan egadi. Mungkin muna bal ha, swaminna sege kenderi mata gede. Mungkin mantha kai. Kian? Tingkiu ha, mungkin ani mariing, oil lakunu tienu ana gih wajinnya kiu. Hatay kotwe, haye hari, atay hari, grahayo hatra dini kinnu ana ani mariing payudinu al. Ting mungkin haye kotwe hatra dini kina balagatu ella. Ini aniwariing, pavidu endu pangkene kela itu mat kibwa. Haye kotui hari, hatye kotui hari. Haye minrasi inno Buddha, Guru, Sikuru, Sani, hari hatre de nama yebo kela. Ewa ting ada sasering kena aku mi prarthana wa kende ni, tapi ada. Iha loke, iha ende hitenu kota kala kusale hiten de, tiwa manu endu ni. Ini sa ting pavidu endu ma yomuna. Ting, eka ni sa. Oleh bagi ada pratipati ada nembur wenu kepada thamai yatta teke rasi denunha matamai thamai te wedi yomu ye nene de.
දැන් කුඩා කාලේ අපි චූටි කාලේ මං ඉස්කෝලේ යන්නෙත් නෑ මං චූටි කාලේ එතකොට අපේ ඥාති ස්වාමීන් වහන්සේලා කීපනම කීටිය ලොකු ලොකු තැන්වල දඹුල්ලේ මහා නායක වෙලා හිටියක අපේ ලොකු පියා කෙනෙක් හිටියා අපේ අම්මගේ පැත්තෙන් තව අනුරාගොඩ කියලා පන්සලක අධිපති වී හිටියා මගේ ලොකු අයියා වෙනෙක් නේ ලොකු අම්මගේ පුතා තවත් ඒ වගේ එක්කෙනෙක් එතන හිටියා තව හිටියා පෙතිගේ පිටියේ කියලා එත් මාතලේ පළාතේ කොහොම මකුලේ මඩ කියලා තව ලොකු හඳුරු කෙනෙක් අපේ මහා මහා හඳුරු කෙනෙක් අම්මගේ පැත්තේ කොහොම පස් හය නමක් හිටියා ලොකු ලොකු ඔකම මේ අස්කිරි පාර්සයේහි ස්වාමින් වහන්සේලා ඔය දලදා මාලිගාවේ තේවා හිටන් කරන අපේ සමහර ස්වාමින් වහන්සේලා එක ස්වාමින් වහන්සේ කෙනෙක් අපි චූටි කාලේ ඇවිල්ලා අපේ ගෙදර තමයි නවතින්නේ බොහෝ සෙයින් අම්මා කිඥාති නිසා ගෙදාසක් කියනවා අපේ පන්සලට තියෙනවා මෙච්චර තේ ඉඳන් කබර් තියෙනවා කුරු තියෙනවා අපේ පවුලෙන් මේ දරුවෙක් දෙන්න වහන කරගන්න කිව්වා එහෙනම් මට හොඳට මතකයි අපේ අම්මා ය ස්වාමීන් වහන්සේලාට හරියට උදව් කරනවා සත්කාර කරනවා ඉතින් ඒ ගත්ත කටනම කිව්වා මගේ දරුවන්ට අපායට යන්න දෙන්න බෑ කිව්වා කතා නැතුව අඳුර නිස්සද්ද වුණා ඒව රැකලා අපායට යන්න දෙන්න බෑ කිව්වා එතන මගේ ලොකු අයියා කරගෙන ගිහින් හිටියා මහාන කරන්න උගන්වන්න මාතලේ ධර්ම රාජික පිරිවෙන්නේ තුන් මාසයයි හිටියේ අයියට එපාම ඉලා අයියට එතන වයස 14ක වගේ වයස කිව්වා මේ මොකද කාරණේ මේ හැමදාම පන්සලට දාන ගේන්න යන උනේ ගෙවල් වලට ඉතින් ගෙවල් වලට ගියා මේ පන්සලේ අභිත්‍යා කියලා නේ හිතන්නේ ඉතින් අපේ අයිය හරි ආත්ම ගරුත්වය ඇති කෙනෙක් ගේ පිළිකන්නේ යනවට කැමතිල හැමදාම ගේ පිටිපැත්තෙන් යනවා දාන පාස දාන සෙට් එක ගේන්නේ අයියට එපා වෙලා එකක් ඊළඟට දැන් ඔය දාන පොළවල් තියෙන සංගික දාන ඔක්කොම අර ඉතුරු වෙනවානේ කැවිලි පෙවිලි ඔක්කොම ගේන්න ඕනේ පන්සලට. ගෙනන්න ලොකු හාමුදුරන් ඇඳ යට තියන්න ඕනේ. ඒ මන්දිරට ලොකු හාමුදුරන්ද හැමදාම රාත්‍රියේ කෑම භාජනයක් ගේනොන් ඩයබටික් තියෙනවා කියලා. ඉතින් ඕවා මම දැකලා පහා වෙලා පියාණන්ට දැන් දුන්නා නේ අප්පච්චිම අයි කියන්න gitu කියලා. ඔය කතාව මේ ළඟදි කිව්වේ මන්ට. ඉතින් ඒ වාගේ තමයි. ඉතින් ඒවෙන් අපි බේරුණ ඇත්තට මේ යම්කිසි පිනක් නිසා. ඔව් දැන් ඒ මං ආරණ්‍ය ගත වුණා කියලා අපේ හිටියා අමුදුරුවරු හරියට දොස් කියලා තියෙනවා මගේ පියාණන්ට. ඇයි මේ යව් ආරණ්‍යට අපේ පන්සල් මෙහෙම තියෙන්නේ? අවුරුදු 20ක් විතර නැකම් මා මුණ ගැහෙන්නව තියා බැන බැන හිටියලු. ඊට පස්සේ මාව මුණ ගැහෙන්න ඕනේ වුණා. අනේ මං හොයාගෙන ගල්දුවටම අපේ මාමා වෙන හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා ඉතින් තරහක් නැහැ ඉතින් අතිනේ මාමන්ඩිනේ. ඉතින් කියන ඉස්තිගිරියෝ මටත් දැන් හිතෙනවා ආරන්නේ තියෙන නමුත් දැන් මට වයසයි. ඒ කියලා අවුරුදු 5-6කින් අපවත් වුණා. ඉතින් ඒ වාග්යත්තට ආරන්නේ කියන එක නොදන්න නිසාර කියලා තිබුණේ. ඒක මදිකමක් කියලා දුක්ඛ ජීවිතයක් කියලා. නමුත් ආරණ්‍ය කියන එක ආධ්‍යාත්මික වශයෙන් මානසික සෝයාක් වෙනුනේ පුළුවන් එකම තැන. ඒත් එක දවසක් ඉතින් මම දැන් අවුරුදු 30කට වගේ ඉස්සර කටන පියංකමකට එනවා. මමයි අපේ කැපකරු කෙනෙකුයි බස් එකේ ගාල්ලේ ඉන්න බස් එකෙන් අඹලංගොඩින් නැගේ කොළඹට එනවා. තව ඇත්තට මේ පාසල ලුගන්න අපේ ස්වාමීන් වහන්සේලා හතර පහ නමක් හිටියා. ඒ දුරින් ඉඳලා එන්නේ අපි එක බස් එකේ. ඉතින් මං එක කතා නැහැ මමත් ඉතින් ඉන්න අයනේ. මං ඉන්නේ අයනේම. එතකොට ඕන බෙන්තරේදී ඇත්තෝ තේ බොන්න බැස්සා. බෙන්තරේ තියෙන තේ බොන්න තැනක් බස් එක නවත්තලා. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා තේහෙන් බියලා ඇවිල්ලා මට කිව්වා මේ හාමුදුරුවෝ නැද්ද ගිලම්පසවත් ගන්න? මම කිව්වා මං ගන්නවා මං ළඟ තියෙන උණු වතුර බෝතලයක් මං දැන් වැළඳුවා. උන කතාවට වැටුණා. ඉතින් දැන් කතා කරනවා එකේ මේක. ඉතින් මට කියනවා මේ පින කියන්නේ මොනවද? මම කියන්නේ හිත පිරිසුදු වීම. ඔයවා මම බාරගන්නේ පින් කියන જાති නිකම් බොරු කතා. උඹ මේ ඉතින් එක මේක කිය කියනකොට ඇහැව
ඇයි ආරන්නේ ගත උනේ මං කෝවා තින් සීල රකින්න පහසු නිසා ඇයි මේ වගේ බැරිද සමාජ වලට කරන්න ඕන ඕක ඒකට සුදුසු සේවා කරයි මං ඉතින් මේ එතකොට මේ අලුත්ගම නගරයේ හරි මං කෝවා තින් මේ කුඹුරක් කරන්න කැමති කෙනෙකුට මේ නගරය ඇතුළේ කුඹුරක් කරන්න බෑ කුඹුරක් තියෙන තැනකට යන්න ඕන ඒ වගේ ඉතින් තමන්ගේ වැඩට නිසි තැනට යන්න ඕනේ නිසා ආවා. කොහොම යනකොට ඔන්න බෙන්තර නෙමෙයි අර අලුත්ගම පහු එළිනකොට තියෙනවානේ මොරගල්ලේ අලුකු වංගුවක් තියෙන ස්කාගාර් ළඟ. ඔතන බස් තුනක් එකක් වම් පැත්තේ නවත්තලා තියෙන අපි කොළඹ යන බස් එක මැද්දෙන් යන්න හදනවා. අර එහෙන් කතරගම බස් එකක් එනවා අධිවේගී. ඒකේන වේගෙන් බැලුවම කම්පණයට වන වාහනයක් වීසි වෙනවා. තරම් අධිවේගයෙන් එන කතරගම බස් එක ඒක එන්නේ කතරගම යන්නේ කොළඹ ඉඳලා. අපි යන්නේ කොළඹ පැත්තට අපි බස් එක මැද්දේ. අරක වම් පැත්තේ නවත්තල එකක්. හරියට අර වංගුවේ. මේ බස් එකෙන් අපේ බස් එක කම්පා වුණා. තව නූලකින් වදිනවා. ඒ කියන්නේ මං ඉන්නේ පැත්තේ මං අයිනින් තමයි ඒක වදින්නේ. ඉතින් කවුරුත් කෑගහවා කලබල වෙලා. ඒතරම් මේක ලෝක කම්පණයකට බස් එකපත් වුණා. ඉතින් ටිකක් බම ගානක් ගියාට පස්සේ අර ඒ කතා කරපු එක නමක් කියනවා පින් ඇති කෙනෙක් හිටියේ නිසා බේරුණා. මං කෝ පින් තේරුණාද කියලා. තරහ නේ සුවද. ඒ වගේ ඉතින් මේ ඇතට ඒ තමම් ප්‍රියකරන පිළිවෙතට ගිහාම ආධ්‍යාත්මික සැනසෙලි ඉඳ ගන්න පුළුවන් නේද? ඒ නිසා තින් අපේ අරුණ මහත්තයා මහන් වෙන්න එපා. මෛත්‍රී වඩන්න. මෛත්‍රී වඩන්න. මේක ආනිසංස ගොඩාක් තියෙනවා. මෛත්‍රී භාවනාවේ බොහෝම අනුසස් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය බොහොම සුළු වෙලාවක තේරුමක් දන්නේ නැතුව මේක මෛත්‍රියක් කියලා හිතානාර කරන්නේ. ඒකෙත් අර වාගේ අනුසස් තියෙනවා. ඉතින් ඒක තේරුමක් ඇතුවගෙනුනොත් කොච්චර ප්‍රයෝජනද නේ? පුළුවන්. මම නම් මගේ මෛත්‍රී වාක්‍යෙම කියන්නම් මේ සම්පින්තනේ වෙන හැටියේදී.